ස්වේත දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට අද දිනේදී න්‍යූට්‍රින් පොතුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සිදු කරන රුධිර පරීක්ෂණ සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව කතා කරන්න වෙනද වගේම අදත් අපි සමග සම්බන්ධ වෙනවා වෛද්‍ය රසායනාගාර තාක්ෂණ නිලධාරී සිතාර ධර්මසිරි මහත්මයා. දැන් බොහෝ විට අපේ ප්‍රේක්ෂකයන්ට තිබෙන ගැටලුවක් තමයි මේ TSH කියන පරීක්ෂණේ මොකක්ද කියන එක. ඉතින් ඒක මොකක්ද කියන තැනින්ම අද අපි කතාව ආරම්භ කරමු. ඔව් මේ TSH කියලා කියන්නේ හෝමෝන් එක. මේ හෝමෝන් එක නිපදවන්නේ अपने मुले आश्रित पिटोरी ग्लैंड ग्रंथिया मे ग्रंथी तम मे TSH निपदी TSH तीन बदगतम मे TSH जिहिला थायरॉइड ग्लैंड तीन T4 सह T3 निष्पादन आवश्यक उत्तेजक लबादी मे TSH होम थायरॉइड ग्लैंड थायरोक्सिन हदन उत्तेजनीयकरण आवश्यक देखता है मे TSH के लिए इतने बहुवीट अभी दखन देखता मे TSH परीक्षण सिधुकर मेके अडवेडी मत विविध निगमन वाली मेक तीयागण रेंजस् मनोवाद मे TSH अगे तीयागण रेंज वयसा विनाशन पोडिम अमाइगे विनाशन तरुण वयसे वेडिटी अंगे एम विनाशन योट सामान्यपत्ते वेडिटी पुद्गे बिंदवादेशम तुनाई हतरादेशम दिखाई दिखाई अतर माइक्रो इंटरनेशनल यूनिट पर मिली लीटर කියන යුනිට් එකෙන් තමයි 0.3යි 4.2 අතර ප්‍රමාණය තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පටලව ගන්න කාරණයක් තමයි තයිරොක්සින් වැඩිවීම අඩුවීම කියන කාරණය සහ මේ TSH වැඩිවීම සහ අඩුවීම කියන කාරණය. මේක අපි නිසි ආකාරව පැහැදිලි කරගන්නේ කොහොමද? ඔව්. ගොඩක් වෙලාවට මේ TSH කියන එක වැඩි වුණාම බොහෝ විට පුද්ගලයන් කියන්නේ මට තයිරොක්සින් වැඩි කියලා. ඒක එහෙම නෙමෙයි. TSH කියන්නේ වෙනම හෝමෝන් එකක්. තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝන් එක. T4 කියලා කියන්නේ ඔය තයිරොක්සින් කියන එක. එතකොට TSH කියන එක ඇඟේ වැඩි වුණොත් T4 කියන ලෙවල් එක ඇඟේ අඩුයි. T3 සහ T4 කියන එක බොහෝ වෙලාවට ඇඟේ අඩු වෙන්න පුළුවන්. එතකොට TSH වැඩි වුණා කියන්නේ තයිරොක්සින් වැඩි වුණා නෙමෙයි. TSH වැඩි වෙනවා කියන්නේ තයිරොක්සින් අඩුයි. ඉතින් බොහෝ දෙනෙක් පටලවා ගන්න කාරණයක් ඉතින් නිසියාකාරව පැහැදිලි කරලා දුන්නා කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේ තයිරොක්සින් පරීක්ෂණය සිදු කරද්දී අපි කරන්නේ බ්ලඩ් සැම්පල් එකක් ලබා දෙන එකනේ. අපි මේ විවිධ අවස්ථාවන් වලදී විවිධ රුධිර පරීක්ෂණ කරද්දී අපිට සිද්ධ වෙනවා ප්‍රිකෝෂන්ස්. එහෙම නැත්නම් පූර්වෝපායන් පිළිපදින්න. ඒ කියන්නේ නිරාහාරව සිටීම වගේ. එවැනි දෙයක් මේ සඳහා අවශ්‍ය වෙනවද? මේකට නිරාහාරව සිටීමවත් විශේෂයෙන් මේ සඳහා සූදානම් වීමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය ගන්න ඖෂධත් ලබා ගන්න පුළුවන්, සාමාන්‍ය ගන්න ආහාරත් ලබා ගන්න පුළුවන්. දවසේ ඕනෑම වෙලාවක ගිහිල්ලා මේ සඳහා රුධිර සැම්පලේ ලබා දෙන්න පුළුවන්. ඔව්. එතකොට දැන් බොහෝ දෙනෙක් මේ තයිරොක්සින් පිති ලබා ගන්න අතරතුර මේ පරීක්ෂණය සිදු කරනවානේ. ඒ අය අපෙන් අහන දෙයක් තමයි මේ තයිරොක්සින් පෙත්ත නවත්තලා ගිහිල්ලා මේකට බ්ලඩ් සැම්පල් එකක් දෙන්න ඕනද කියන කාරණේ. ඒකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ? ඔව්. මේකෙදි එහෙම අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් මේ රෝගියෙක් මේ පෙත්ත ලබා ගන්න කෙනෙක් නම් මේ පෙත්ත උදේම ලබා ගන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් නිරාහාර උදේම නැගිට ගමන් ගන්න කියලා කියනවා. ඉතින් මේක ඒ විදිහටම අරගෙන සාමාන්‍ය විදිහට දවසේ ඕන්ලයින් වෙලාවක් ගිහිල්ලා මේක සැම්පල් එක ලබා දෙන්න පුළුවන්. ඔව්. ඒ අනුව අපිට තේරෙන කාරණයක් තමයි මේ තයිරොක්සින් පෙති ලබා ගන්න කෙනෙක් වුණත් ඕනෑම වෙලාවක මේ TSH එක ලබා දීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී දැන් මේ අපේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකටම බලපෑම් ඇති කරන වෙනත් ඖෂධ තිබෙන්න පුළුවන්. එවැනි ඖෂධයක් ලබා ගන්න අවස්ථාවකදී එවැනි ඖෂධ නැවැත්වීමේ අවශ්‍යතාවයක් පවතිනවාද? ඔව්. අනිවාර්යෙන් මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකට හෝ නැත්නම් වෙනත් හෝමෝන් තත්ත්වවලට බලපෑමක් කරන ඖෂධ ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මේ පරීක්ෂණ සිදු කරන්න කලින් වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනවා නම් මේ ඖෂධ ලබා ගන්න නැතුව මේ පරීක්ෂණ සිදු කරන්න කියලා අනිවාර්යයෙන් මේ ඒ ඖෂධ ලබා ගන්න එක නතර කරන්න වෙනවා. මොකද එහෙම නැත්නම් මේ බලන්නත් අපි හෝමෝන්ම තමයි මේ හෝමෝන් වලට යම්කිසි බලපෑමක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. ඉතින් ඔබට පැහැදිලි ඇති තයිරොක්සින් පෙත්ත ගැන නෙමෙයි මේ කියන්නේ. මීට අමතරව ගන්න වෙනත් හෝමෝන පෙති තිබෙනවා නම් ඔබගේ වෛද්‍යවරයාගේ මේ පිළිබඳව විමසන්නට අවශ්‍ය වෙනවා කියන කාරණය තමයි ඔබතුමා පැහැදිලි කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ පරීක්ෂණය සිදු කරද්දී TSH කියන එකට අමතරව T4, T3 වගේ පරීක්ෂණ සිදු කරනවානේ. මේවා මගින් අපි T3 සහ T4 කියලා කියන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකෙන් නිෂ්පාදනය කරන හෝමෝන් දෙකක්. T3 කියලා අපි හඳුන්වනවා ට්‍රයි අයඩෝ තයිරොනින් කියන එක. T4 කියලා අපි හඳුන්වනවා ටෙට්‍රා අයඩෝ තයිරොනින් කියලා. එතන මේ හෝමෝන් දෙකත් TSH කියන මේ උත්තේජක හෝමෝන් එකෙන් තයිරොයිඩ් ග්ලෑන්ඩ් කරහා නිෂ්පාදනය කරන අනිත් හෝමෝන් දෙකක්.
එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ දේහය තුළ පවතින හෝමෝන විනාශන අවස්ථාවක් තමයි මේ ගර්භණී අවස්ථාව කියලා කියන්නේ. ඉතින් එවැනි අවස්ථාවකදී මේ TSH ලෙවල් එක වෙනස් වීමේ හැකියාවක් පවතිනවද? ඔව්. ගර්භණී අවස්ථාවේදී බොහෝ විට ඇඟේ තියෙන හෝමෝන් තත්ත්වය වෙනස් වෙනවා. මේ හෝමෝන් තත්ත්වය වෙනස් වීම මත ඒ හෝමෝන් වලින් මේ TSH, T4, T3 කියන ඒවාට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. මීට අමතරව ඉන්සියුලින් වලටත් බලපෑමක් වෙනවා. මේ T4 සහ TSH T3 කියන ඒවා ගර්භණී අවස්ථාව විශේෂයෙන් පළමු මාස 3 කාලය ඇතුළත මේවක අඩු වැඩිවීමක් වෙන්න පුළුවන්. මේවා අන්තිමට දරු ප්‍රසූතියෙන් පස්සේ නෝමල් ලගයකට එනවා. හැබැයි මේ වගේ මේ මවගේ ෆැමිලි හිස්ටරි එකක්, ඒ කියන්නේ පවුලේ කාගේ හරි මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ආශ්‍රිතව යම්කිසි රෝග තත්ත්වයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕනේ. මොකද මින් ඉදිරියට එයාට එම රෝගී තත්ත්වය ඉදිරියට පැවතීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ අනුව අපිට තීරණය කරන්නට ඕන දෙයක් තමයි ඔබට යම්කිසි අවදානම් සාධකයක් තිබෙනවා නම්, ඒ කියන්නේ ෆැමිලි හිස්ටරි එකේ ඔබගේ යම්කිසි පුද්ගලයෙකුට මේ තයිරොක්සින් උනතාවයක් හෝ තයිරොක්සින් වැඩිවීමක් පවතිනවා නම් ඔබ අවධානය සිටින්නට ඕනේ. දරු ප්‍රසූතියෙන් පසුවත් ඒ තත්ත්වයේ එසේම පැවතීමට හැකියාව පවතිනවා කියන කාරණය ඔබට දැන් පැහැදිලි ඇති. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ විවිධ රෝගී තත්ත්ව සඳහා සිදු කරන පරීක්ෂණ ගණනාවක් පිළිබඳව අපි න්‍යූට්‍රින්ෆෝ පොඩ්කාස්ට් තුළින් සාකච්ඡා කර තිබෙනවා. ඉතින් එම වැඩසටහන් නැරඹීමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ තයිරොක්සින් හෝමෝනය සම්බන්ධව යම් කිසි දැනුමක් ලබා ගන්නට ඇති කියලා. තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.